හැම දිනාටම සාන්තියක් සැපයක් සැනසෙල්ලක් යහපතක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා කරන ගමන් අපේ මේ භාවනා කරන පින්වතුන්ටත් දානේ දීපු පින්වතුන්ටත් හැම කෙනාටම පුංචි කාරණයක් මතක් කරනවා. ඒ කාරණේ තමයි එක දවසක් මගෙන් සුදු ළමයිටයක් ඇවිල්ලා අහනවා මම පාර යනකොට hey priest what is the meaning of the Christmas gift yeah එහෙම ඇහුවා මං කිව්වා I should ask this question from you again අපි ඇවිල්ලා මේ වෙන අපි නිහඬ ඕනේ අපි බෞද්ධ ඉතින් අපි අහන්න ඕනේ කෝ යාමගෙන් අහනවා ඉතින් ඊට පස්සේ මගේ දන්න හැටියට කිව්වා මේ ක්‍රිස්මස් දවස කියලා කියන්නේ මෙහෙමයි ජේසුස් වහන්සේගේ උපන්දිනේනේ නේද එහෙම එකක් කිව්වා ඒක නිසා ජේසුස් වහන්සේ උපන්දිනේ සිහිපත් කරනවා එයා හිතාගෙන ඉන්නේ මේ බඩුලා අපිට දෙන දවස කියලා. මේ සේල් දාන දවස. ඒ ළමයි හිතාගෙන ඉන්නේ බඩු ලාබෙට දෙන දවසක් තියෙනවනේ. ඒ දවස කියලා. නැහැ, එදාට දෙනවත් ඇති. මං දැනේ දන්නේ ක්‍රිස්මස් කියලා කියන්නේ මේ ජේසුස් වහන්සේගේ උපන්දිනේ අපි දන්න හැටියට කියලා කිව්වා. ඉතින් එයා ඒක අහගෙන ගියා. ඔය එකක්. තව සමහරු ඇවිල්ලා ආනවා Valentine Day කියන්නේ මොකද්ද? Valentine Day. මේක අපේ පුතුන් දන්නවනේ Valentine Day. දන්නවනේ? ආපූ. Valentine Day දන්නේ නැතුව මේ ඒ ඇත්ත වශයෙන්ම මේ බඳින්නවත් හොඳයි. මේක මෙහෙමයි. Valentine Day කියලා දැනට මේ අවුරුදු ටිකක් මම හිතන්නේ අවුරුදු 10 15ක් වගේ 20ක් විතර නේද? විස්සක්තර කාලය තුළ වැලන්ටයින්ස් ඩේ කියලා දිනයක් අනුස්මරණය කරගෙන එනවා අපි පොංචි පොඩි කාලේ නම් එහෙම දවස් නැහැ. වැලේ වැල් නැති දවසක් එහෙම නම් කියා ගන්න ඕන වැලන්ටයින්ස් ඩේ කියන එකක් එහෙම අපි දන්න කාලේ එහෙම පොඩි කාලේ අපිට එහෙම මතකයක් නැහැ අපේ වැඩිහිටියෝ එහෙම කියන දවසක් එහෙම අපිට ඇහෙලා නැහැ. ඉතින් සමහර විට වෙන රටවල එහෙම තියෙන්න පුළුවන් අඩු වැඩි වශයෙන් Valentine's Day කියන එක දැනට ඇත්ත වශයෙන්ම මේ ඔය සමහරට messages එනවා මේ අපේ text එනවා ඒ වගේම vibe එකට එනවා ඊට පස්සේ WhatsApp වලට එනවා ඔය වගේ messages එනවා Valentine's Day කියන එක දාලා තියෙන්නේ මේ ආදරවන්තයන්ගේ දවස කියලා අපිට ඉඩක් නෑ අද සම්පූර්ණ ඒගොල්ලන්ගේ දවස ආදරවන්තයන්ගේ දවසලු මේ කාරණය තේරුම් ගන්නට මේ ඇත්ත වශයෙන්ම මේ තරුණ තරුණයෝ හරි මධ්‍ය වයසේ හරි වයසට ගියා හරි ඒගොල්ලන්ගේ එක්කාසුවක් ස්ත්‍රී පුරුෂයන්ගේ එකතුවක් හිතවත්කමක් ඒගොල්ලන්ගේ ලිංගිකතුකමක් දක්වන හෝ දෙවුණු කර ගන්නා වූ දවසක් හැටියට අද එහෙම පෙබරවාරි මාසයේ 14 වෙනිදා තියලා තිබුණාට අවුරුද්දකට තියෙනවා දවස් 365 දවස් එතකොට මේ දෙන්නා දිමාල්ලෝ දෙන්නා සන්තෝෂයෙන් සතුටින් ඉන්න ඕනන්නේ හද විතරක් නෙවෙයි 365 දවස් ඉන්න ඕනේ. එතුන් අනිත් 364 දවසත් ඉන්න බෑ නේද? මේක මෙහෙමයි වෙලා තියෙන්නේ. මේ රෝමයේ ඉස්සර ඉඳලා තිබෙනවා සාන්ත වැලන්ටයින්ස් කියලා පූජකතුමෙක්. සාන්තුවරේ. සාන්ත වැලන්ටයින්ස් කියලා පූජකවරයෙක් ඉඳලා තියෙනවා. රෝමයි එතුමා ඉඳලා තියෙන්නේ 3 සියවසේ මගේ මම කියවලා තියෙන කරුණු කාරණාවලට අනුකූලව එතුමා ඉඳලා තිබෙන්නේ 3 සියවසේ ඒ කාලේ ඒ වැලන්ටයින් එතුමා අයින කාලේ මේ ඒකේ රෝමයේ අධිරාජ්‍යය ඉඳලා තියෙනවා රෝම අධිරාජ්‍යය මහා යුද කලකෝලහල කරන රටවල් අල්ලගන්න එහෙම උත්සාහ කරන බලේ පතුර ගන්න
යන එක්කෙනෙක්. ඉතින් එයා මොකද කරලා තියෙන්නේ? එයා මේ තරුණයෝ, අවිවාහක තරුණයෝ යුද හමුදාවට බඳගෙන. මේ එක කාරණයක්. ඒකින් කියන්නේ විවාහ වෙච්ච අය යුද හමුදාවට බඳවා ගත්තොත් ඒගොල්ලන්ට හයිය ශක්තිය නැහැ. අවිවාහක අය යුද හමුදාවට බඳවාගෙන ඒ කියන්නේ පුරුදු කරාන් පස්සේ ඒගොල්ලන්ගේ ජවය, බලය, ශක්තිය වැඩි. ඒක නිසා එයා මේ තහනමක් කරලා තිබෙනවා ඔය තරුණ අයට යුද හමුදාවට යන්න එහෙම විවාහ වෙන්න බෑ කි. ඉතින් ඒ කාටවත් යුද හමුදාවේ අයට හමුදා බට යන්න විවාහ වෙන්න බෑ. ඒ කියන්නේ එහෙම තහනමක් දාලා. ඒක හරි අසාධාරණ නීතියක් කියලා මේ වැලන්ටයින්ස් කියන සාන්තුවරයාට තේරලා තිබෙනවා. ඉතින් එතුමා මොකද කරේ? රාජ්‍යවංගේ කියන්නේ අධිරාජ්‍යයාගේ එම්පරගේ තිබෙන ඒ නියෝගය නොතකා එයා හොර රහසේම මොකද කරේ? යුද හමුදා බටයෝ එයාගේ පල්ලියට කියන්නේ එකතු කරලා ඊට පස්සේ එයා ඒ සියලු දෙනාම කැමති කැමති අය යොමු කරලා විවාහ කරලා දීලා. ඕකයි වෙලා තියෙන්නේ. ඊළඟට තව අදහසක් තිබෙනවා මේ ෆීස් ඩේ කියලා. ෆීස් ඩේ කියලා කියන්නේ නැතිබරි ආයට සහ ඒ අය කණ්ඩ බොණ්ඩ දීපු දා. ඒ කියන්නේ එක අදහසක් තිබෙනවා මේ ඔය යුද හමුදාවේ අයටයි බැඳිච්ච විවාහ වෙච්ච අයට ඔක්කොම එකතු කරලා ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දුන්නයි කියලා තියෙනවා. ඒක අනුගමනය කරමින් පසු කාලෙත් ඉතින් ඔය පල්ලි වලින් එහෙම කණ්ඩ බොණ්ඩ දීලා තියෙනවා. අද වගේ දවසක පෙබරවාරි 14 වෙනිදා. විශේෂයෙන්ම සලකන්නේ ඒ වැලන්ටයින්ස් කියන ෆාදර්, එහෙම නැත්නම් සාන්තුවරයා, එතුමා අර යුද හමුදා බටියෝන්ට තහනම රජුරුවන්ගේ අධිරාජයාගේ තහනම නොතකා ගෙන්නගෙන ඇවිල්ලා විවාහ කරලා දීලා තියෙනවා. හැබැයි ඒකට ඒ රජුරුව කෝප වෙලා, කවුරු කියන්නේ අධිරාජයා කෝප වෙලා, එයා මොකද කරේ? මේ අර සාන්තුවරයා අල්ලගෙන එයා ඝාතනය කරා. ඝාතනය කරලා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 269 පෙබරවාරි මාසේ 14 වෙනිදා. ඉතින් මේ පින්වතුන්ගේ දවස කියලා කියන්නේ එයා මැරිච්ච දවස. අද හරියටම කරන්න ඕන මොකද්ද? පින් අනුමෝදන් කරන්න ඕනේ. වැලන්ටයින්ස් ඩේ කියලා අද ආගේ දවසක තමයි සාන්තුවරයා මරණය කරන මරණයටපත් කරලා තියෙන්නේ. ඔවුන් තව විස්තර ටිකක් දාගෙන හොයාගන්න. ඉතින් මම මට අදාළ නැති නිසා ඉතින් මම වැඩිම හොයන්නේ. නමුත් අතීතයක්නේ. ඒක නිසා ඉතින් මම ගොඩක් ටික ටික මෙහෙ කියවනවා. ඉතින් ඔය විදිහටයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ කාලේන එක ඒ තරම්ම කියන්නේ 269 පෙබරවාරි මාසයේ 14 වෙනිදා යා ඝාතනය කළා තියෙන්නේ, මරණයටපත් කළා තියෙන්නේ. ඉතින් අනිත් කාලවල ඊට පස්සේ අවුරුදු තවත් 200ක් විතර ගියාට පස්සේ 490 ගණන් වල 94 96 වගේ කාලෙදී ඒ කාලේ හිටපු මේ පොප් වරෙක්, කියන්නේ එතුමා ඒ දවස මේ වැලන්ටයින්ස් ඩේ කියලා මේ ෆිස් කළ රෙජිස්ටර් කළ සැමරිය යුතු දිනයක් හැටියට ස්ථාපනය කළා තියෙනවා. ඒක අවුරුදු 200කට පස්සේ 490 ගණන් වල එක කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් කට්ටිය මේක මේ ওই තැන් තැන්වල පොඩියට අනුස්මරණය කරලා පල්ලිවල. ඉතින් ඕක තමයි ඔක වෙලා තියෙන්නේ. ඉතින් පස්සේ කාලේදී මේ මෑතක වෙලා තියෙන මොකද්ද? ඔකට දාලා තියෙනවා කල්චරල් ඉම්පෝටන්ස් එකක්. ඒ වගේම සංස්කෘතික වැදගත්කමක්. රිලිජියස් ඉම්පෝටන්ස් එකක්. ඒ කියන්නේ ආගමික වැදගත්කමක් සහ අනිත් ඉම්පෝර්ටන්ට් දේ තමයි කොමර්ෂල් වැලිය එකක් දීලා තියෙනවා. දැන් මොකද තියෙන්නේ? සංස්කෘතික අංගයක් එක්කාසු කරලා තියෙනවා, ආගමික අංගයක් එක්කාසු කරලා තියෙනවා, වාණිජමය එකක් එකතු කරලා තියෙනවා. එතකොට වැදගත්කම් කරුණු තුනයි. ඒකෙන් ආගමික වටිනාකමත් යට කරගෙන සංස්කෘතිකමය එකත් යට කරගෙන දැන් උඩටම තියෙන මොකද්ද? කොමර්ෂල් වැලියු එක තමයි තියෙන්නේ. ඒක නිසා මේ කාලේට අද කාලේ ඔය මොන හරි ටිකක් මල් කැලි ටිකක් හරි පැකට් එකක් පර්ස් එකක් ඊට පස්සේ වැලට් එකක් අරකම් මේකක්
විකුණා ගන්න හොඳ දවස තමයි පෙබරවාරි 17. ඉතින් ඔන්න ඕක නිසා මේ බැලුවන් පස්සේ ඇත්තටම කතෝලික ක්‍රිස්තියානි වැතිමතුන්ට මේ කරුණාව දයාව ඉදාට විතරක් නෙවෙයි ඒ දෙන්නාදි මහලුන්ට තියෙන්න ඕනන්නේ අනිත් අයටත් තිය අනිත් දවසවලටත් තියෙන්න ඕන. ඉතින් අපිට නම් ඒකේ වැදගත්කමක් නැහැ. නමුත් මිනිස්සෙක් හැටියට මොනාගමේ හරි හිටපු මිනිස්සෙක් අහිංසක වාද කෙනෙක් ඝාතනය වෙච්ච එක නම් ඉතින් හරි කරුණාවන්තයි සානුකම්පිතයි. ඒ නිසා අද මේ තමන්ගේ ගෙවල් දොරවල් වල ඉන්නා වුණුන්ට ආදරෙන් කරුණාවෙන් දක්වනට වඩා අර මැරිච්ච එක්කිනා වෙනුවෙන් වින් අනුමෝදන් කරන්න සුදුසු දවසක් හැටියට තමයි මට නම් තේරෙන්නේ. ඒ නිසා ඒතුමා සංසාරේ කොහේ හරි ඇත්තා. ඒ මොකද්ද සාන්ත වැලන්ටයින්ස් ඒ පියතුමා ඒ ආගමික පූජකතුමා කොහේ හරි සංසාරේ ඒ කාලේ එතුමා ඒ ආගම අදහලා තියෙනවා. ඊට පස්සේ කාලේ ඉන්දියාවේ ඉපදලා හින්දු වුණාද දන්නේ නැහැ. ඊට පස්සේ ඉපදලා කොහේ හරි බෞද්ධ වුණාද දන්නේ නැහැ. වෙන ආගමක් කියන්නේ දන්නේ නැහැ. ආගමක් නැතු හිටියක් දන්නේ නැහැ. කොහේ හරි තැනක මේ පිනක් එහෙම අවශ්‍ය වෙලා පින් ගන්න තැනක ඉඳගෙන ඉන්නවනම් අද පෙබරවාරි 14 වෙනිදා 2021 පෙබරවාරි 14 වෙනිදා නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් වලින් පවරා සිටින පින එතුමාට ලැබිලා එතුමා හොඳ ජීවිතයක් ලබාගෙන නිවන් ගමන යාගනිත්වා කියලා අද ප්‍රාර්ථනා. ඒ වගේම නිවන් දකින ජාති දක්වාම කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ ගුණවන්තයන්ගේ ආශ්‍රය ලැබේවා. හොඳ යහපත් සද්ධර්මය නිවැරදි ධර්මය අහන්ට ලැබේවා. ධර්මය කියා දෙන්නා වූ ධර්මය පුරුදු කරන සත්පුරුෂයම ආශ්‍රයට ලැබේවා. ඒ වාගේම සුවසේම සෑම දිනාටම දහම් ගුණ පුරා ගන්නට ලැබේවා. කරගෙන යන රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලමත් ඒ කාන්තෙම සරුවප්පකාරිම සාර්ථක වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ලෙඩ දුක් කරදර ලෝකයේ බහුලව පවතින කාලේ කිසිම ගැහැටක් පීඩාවක් ඒ වගේම රෝගී තත්ත්වයක් ඇති නොවේවා. කොරෝනා වෛරසයෙන් පීඩාවක් ඇති නොවේවා. සෑම දිනාට මේ තුරින් ආරක්ෂා ඇතුව කටයුතු කරගෙන යන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් උපදවාගත් ආ පුණ්‍ය ශක්තිය ඒ නෑදෑයන්ටත් අනුමෝදන් කරන්නට ඉදං වූ ඥාතිනම් හෝතු කියන ගාථාව තියෙනවා. දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න සන්තෝෂයෙන් එත්තාවතාච ආකාසත්තා ච ඉමිනා පුඤ්ඤ කම්මේන මේ විදියට කියන්න ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු
ඉදම්මේ පුඤ්ඤ කම්මං ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුඤ්චතු සබ්බ දුක්ඛා මේ පින මාහට නිවන් අවබෝධය පිණසම හේතු වේවා වාසනා වේවා සාදු කියන්නේ ආශිර්වාද කරනවා සම්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීරිස්ස නිච්ඡං බුද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු හැම දිනාටම සාන්තියක් සැපයක් සැනසෙල්ලක් යහපතක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා